Hey everybody, I'm Aish. Welcome to my one and only YouTube channel. Make sure to subscribe and hit the bell icon to get notified every time I upload a new video. Stay connected. Much love. I won. ඔක්කොම හොඳින් කියලා මම විශ්වාස කරනවා. ගිය පාරම මගේ නෝන මහත්තයා සූෂි හැදුවම ඔයගොල්ලන් අහලා තිබ්බ කොහොමද කරේ කියලා. ඉතින් අද ආයි පාරක් සූෂි ගන්න හිතුණා. ඉතින් අපේ නෝන මේ හදන්න සම්පූර්ණ ලෑස්තලා ඉන්නවා බඩු ටිකත් ඔක්කොම අරගෙන. හදන විදිය බලා ගන්න අපිත් එක්ක රැඳී සිටින්න. මේක තමයි මේ පාවිච්චි කරපු සූෂි රයිස් එක. මේ මෙෂරින් කප් එක යූස් කරලා අපි බලාගමු කොච්චරක් රයිස් යූස් කරනවා. roasted seaweed මේ කුඩ තියලා තමයි සූෂි රයිස් එක රැප් කරන්නේ. ඒක සූෂි මැට් එකයි සීවීඩ් එකයි ඒකේ පළලට හරියන්න තමයි සැමන් එකේ ස්ට්‍රිප් එකකුයි කියුකම්බර් එකයි කපා ගන්න ඕන. දැන් මේකට තව වැදගත් වෙන දෙයක් තමයි නෝනට උදව් වෙන එක. නෝනලා මහතුරු එකතු වෙලා මේක කරන්න. කියුකම්බර් එකේ දිග සීවීඩ් එකට සෙට් වෙන්න ඕන. දැන් ඒක හරි. සැමන් එක. එහා සමාන දිගක් වෙන්න ඕන. දැන් බත් එක ලෑස්තියි. ලංකා වික්‍රමයට රහගන්න නම් බත් එක ලුණු ටිකක් දාගන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක බත් එක ලිපෙදෙද්දී දාගන්න. මේ වගේ බත් එක පිඟානක එලාගෙන ඉවරලා පොඩ්ඩක් කූල් වෙන්න තියන්න. දැන් තියෙන්නේ සෝෂල් රයිස් එක මේක ලේඅවුට් කරගන්න. මේක මං හදන පළවෙනි පාර. ගෙදර ඕන එක්කෙනෙක්ට කරන්න පුළුවන් මේක. try එකක් දාලා බලමු කොහොමද දන්නේ නැහැ. නෝනා කියනවා මං කරනවා. දැන් රයිස් එක මෙහෙම සීවිට් එක දාගත්තට පස්සේ දැන් මේකට කියුකම්බර් එක තියන්න ඕනේ ස්කින් ෆේසින් ද රයිස් සමන් එක මෙතන මැද්දෙන් තියා ගන්නවා ඊට පස්සේ මේ සීවිඩ් එක කෙරවලයි කියුකම්බර් එකේ එජ් එකයි එකට කරන්න ඕනේ එකන කරලා කම්ප්‍රස් කරලා එතකොට ඒක ස්ටික් වෙනවා මේක මේ හරිනේ හරි දැන් මම මේ කරගෙන තියෙන වැඩේ එච්චර පර්ෆෙක්ට් වැඩක් නෙමෙයි කරගෙන තියන්නේ මේක ගියේ පරණ මීට වඩා හොඳට තිබ්බා අපේ නෝනා කරපු වැඩ දැන් මේක මේක පස්සම මම රොප කරන්න තියෙන්නේ දැන් මේක normal cutting board එක කුඩ තියලා කපන්න ඕනේ දැන් මේක මම ට්‍රාන්ස්ෆර් කරනවා ඔව් ට්‍රාන්ස්ෆර් කරනවා කපන්න ඕනේ පිහිය අගින් වැඩිය බර නොදී මම මේක දැන් හදන්න අරගෙන ටිකක් වෙලා ගිය නිසා මම මේ වැඩේ පොඩ්ඩක් අල්ලගෙන තියෙන්නේ වතුර වෙනුවට සුෂි වෙනික පාවිච්චි කරන්න පුළුවන් මත් කැඩෙන ගතිය අඩු කරන්න ඒක ඊට වඩා හොඳට වැඩ කරනවා හදන ගමන් කකා හිටියේ මේ තියෙන්නේ අපි හදාගත්ත සුෂි රෝල්ස් ටික මේ තියෙන්නේ ජින්ජර් වසාබි සොය් සෝස් සුෂි විනිග එකට ජින්ජර් දාලා තියෙන්නේ මේ තියෙන්නේ ඒකේ ජින්ජර් මේක කන්න ඕන සොය් සෝස් වල ඩිප් කරලා දාල්ල ගන්න තමයි පොඩක් හතන්දරයක් තියෙන්නේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ සොය් සෝස් එකේ පොල විනිගර් එකේ ඩිප් කරලා පොඩක් වසාබි ටිකක් ගාගෙන මේ වසාබි එක සරයි අපි දැන් මේ සමන් වෙනුවට පාවිච්චි කරන්න යන්නේ ක්‍රැබ් ස්ටික් තව එකක් රෝල් කරගන්න. මේ තියෙන සමන් වලින් අපි හදාගත්ත දේවල් ටික. මේ තියෙන මේ පාවිච්චි කරන්න ක්‍රැබ් ස්ටික් එක. මම දැන්ටම කපාගෙන තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් අපි මේ ක්‍රැබ් ස්ටික් එක තියනවා. මේ හදාගත්ත බත් එක උඩින් කරලා රෝල් කරගන්න තමයි මේ හදන්නේ. ඉස්සෙල්ලා කියපු විදිහටම කියුකම්බර් එකේ ස්කින් එක බත් එක පැත්තට තියාගෙන මේ කෙරෝල කියුකම්බර් එකේ කෙරෝලට තියාගන්න ඕන. කරලා පොඩ්ඩක් තද කරගන්න තමයි.
දැන් කපා ගන්න තමයි තියෙන්නේ. ඊට අමතරව සයිඩ් එකෙන් අපිට කන්න පුළුවන් සී ෆුඩ් සලාඩ් එක, මෙඩිටරේනියන් සී ෆුඩ් සලාඩ් එක, මේ සමන් වල බිත්තර මේ තියෙන්නේ ඒක. ඒ වගේ දේවල් පාවිච්චි කර ගන්න පුළුවන් මේ මීල් එක තව එන්ජොයි කරන්න පුළුවන් තත් එකකට ගන්න. මේ කරපු ඩිෂ් එකේ ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරන්න. ආ පෙන්න ඩිෂ් එක. මේ හදාගත්ත ටික අපි දැන් කන්න යන්නේ. ගොඩක් එන්ජොයබල් එක හදන්න ඉගෙන ගත්ත එක්ස්පීරියන්ස් එක. ඔයගොල්ලෝ සුෂි හැදුවටින් අපිට කමෙන්ට් එකක් දාන්න කොහොමද මේ විදිහට හැදුවද? ඔයගොල්ලන් හදන එකේ අපිටත් පින්තූරේ වන්න වෙනසක් ඇඩ් කරන්න දෙයක් ඔයගොල්ලන් ඉගෙන ගත්තොත් එම අපිත් එක්ක ෂෙයා කරන්න. හරි එහෙනම් අපි නැවතම වෙනකන් සුබ දවසක්. See you soon. Bye. Bye. සුබ දවසක්. ආයුබෝවන්. ආයුබෝවන්. මම ඩ්‍රයිවර්. සුබ දවසක්. ඉස්සරහට ගෙනත් Subscribe and hit the bell icon to get notified every time I upload a new video. Stay connected. Much love.